ඔයාලා අදත්තක තුළ ඉන්නේ මගේ YouTube channel එකත් එක්ක. ඉතින් ඔයාලා ඔක්කොලාම මම සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් මම අද කතා කරන්නේ අනුන්ගේ කෝල් එක කොහමද තමන්ගේ ෆෝන් එකෙන් අහන්නේ කියලා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් දැන්ම subscribe කරන්න නැත්නම් subscribe කරන්න. ඒ වගේම යහපත දින bell icon එකත් click කරලා මට පොඩි support එකක් ලබා දෙන්න කියලා මම ඉල්ලා සිටිනවා. ඒ වගේම මතක් කරන්න ඕනේ මේ කරන වැඩේ හොඳ වැඩකට විතරක් භාවිතා කරන්න කියලාත් මම කියනවා. ඔයාට පුළුවන් ඔයාගේ girl friend ගේ වගේ ඒ වගේ කෙනෙක්ගේ call ඉතින් ඔයාගේ phone එකෙන් අහන්න. ඉතින් දැන් අපි වීඩියෝ එකට. ඉතින් මෙතනදී අපි පොඩි ඇප්ලිකේෂන් එකක් ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. මේ ඇප් එක අපි ඩවුන්ලෝඩ් කරන්න ඕනේ අපිට call record අහන්න ඕනේ කෙනාගේ phone එකේ. ඒ කියන්නේ ඔයාගේ girl friend ගේ phone එකේ තමයි අපි මේ app එක install කරන්න ඕනේ. එහෙම කරන්නේ අපි ඒ ඇප් එක හරහා තමයි අපිට එයාගේ කෝල් රෙකෝඩ් අපේ ෆෝන් එකට ගෙන්න ගන්න. ඉතින් ඒ ඇප් එක ඩවුන්ලෝඩ් කරන්න අපි ප්ලේ ස්ටෝර් එකේ යන්න ඕනේ. ප්ලේ ස්ටෝර් එක අපි සර්ච් කරන්න ඕනේ කෝල් බොක්ස් කියලා. ඉතින් මට පේනවා මේ ඇප් එක. ඉතින් මේ ඇප් එක MB 14ක් වගේ පොඩි ප්‍රමාණයක් වෙන්නේ. ඉතින් මේ ඇප් එක අපි එයාගේ ෆෝන් එකෙන් ඉන්ස්ටෝල් කරන්න ඕනේ. ඉතින් මේ ඇප් එකේ ලින්ක් එක මම පල්ලා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්න. ඔයාලට පුළුවන් එතනින් ගිහිල්ලා මේ ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරගන්න. හරි ඇප් එක ඉන්ස්ටෝල් වෙලා ඉවරයි. දැන් අපි ඇප් එක මෙතන ඕපන් කරගමු. ඕපන් කරද්දී මම මෙතන ටික් දැක් දෙන්න තියෙනවා. අපි මේ දෙකටම ටික් දැක් දීලා මෙතන කන්ටිනියු කරගමු. ඊට පස්සේ මෙහෙම අපි පර්මිෂන් වගේ ගන්න ඒ ඔක්කොම අපි allow ලබා දෙන්න ඕනේ මෙතනදී. හරි ඕකේ කරගන්න. එතන මෙතන allow permission කියලා දිනා. අපි මෙතනත් enable කරගන්න ඕනේ. හරි දැන් අපිට මෙහෙම interface එක තමයි app එක බලන්න පුළුවන් ඉන්නේ. ඉතින් මේ app එකේ අපි පුඩි settings එකක් වෙනස් කරන්න ඕනේ. ඔයාලට පේනවට ඉරි තුනක් අපි එතන click කරන්න ඕනේ. click කරපහම ඔයාලට පේන මෙතන automatic recording කියලා තනක්. එතන on එකේ තියෙන්න ඕනේ අනිවාර්යයෙන්ම. ඔයාගේ on නැලා නැත්නම් අනිවාර්යයෙන් on කරන්න. ඉතින් අපි මේ පල්ලා හදනකොට අපිට පේනවා එතන link to Dropbox කියලා අනිත්යේ තියෙන link to Google Drive කියලා. අපිට ඉතින් මේ මේ හරහා තමයි අපේ phone එකට recording ගෙන්න ගන්න පුළුවන් ඉන්නේ. ඉතින් මේ අවස්ථාවේ මට නම් තියෙන්නේ Google Drive එකක්. ඉතින් මම මෙතන Google Drive එක select කරගන්නවා. එතකොට ආට පේනවා උඩින් link කියලා දිනවා. අපි මෙතන එක link කරගන්න ඕනේ. link කරගත්තට පස්සේ ඔයාලා මෙතන email එකක් පෙන්වනවා. මෙතන email තියෙන මේ girlfriend ගේ phone එකේ නේ girlfriend ගේ email තමයි පෙන්වන්නේ. මෙතනදී අපේ phone එකේ Google Drive එකේ තියෙන email එක ගහන්න ඕනේ. ඉතින් ඔයාගේ phone එකේ තියෙන normal email එක තමයි Google Drive එකේ අනිවාර්යයෙන්ම තියෙන්නේ. ඒ හින්දා ඔයාලා මෙතන ඔයාගේ phone එකේ තියෙන email එක ගහන්න. එතකොට තමයි ඔයාගේ phone එකට මේ recording ගෙන්න ගන්න පුළුවන් ඉන්නේ. අපිට මෙතන බලන්න පුළුවන් enable auto sync කියලා එකක් අපි මෙතනත් on කරගන්න ඕනේ. ඔයා කැමති නම් ඔයාට මේ ඇප් එකට පාස්වර්ඩ් එකක් ලබා දෙන්න පුළුවන්. ඉතින් මම මෙතන පාස්වර්ඩ් එකක් ලබා දෙන්නවා. ඔයාට කැමති නම් මෙතන ලබා දෙන්න පුළුවන්. ඉතින් ඇප් එකේ වැඩ ටික ඉවරයි. ඉතින් අපිට තව එක ප්‍රශ්නයක් තියෙනවා. අපේ මෙනු වලට යනකොට මේ ඇප් එකේ අයිකන් එක පෙන්වනවා. ඉතින් girlfriend ගේ phone එකේ මේක install කරනවා නම් එයා මේ ඇප් එක අනිවාර්යයෙන්ම දකිනවා. ඉතින් මේ ඇප් එක hide කරන්න ක්‍රමයකුත් මේ ඇප් එකෙන් අපිට ලබා දීලා තියෙනවා. ඒකට අපි ඇප් එකට යන්න ඕනේ. ඉන්නසේ උඩ තියෙන ඉරි තුන ක්ලික් කරන්න. ඔයාට වෙන හයිඩ් කෝල් බොක්ස් අයිකන් කියලා ඔප්ෂන් එකක් අපි ඒකට යන්න ඕනේ. එතකොට කියනවා මේ කෝල් බොක්ස් අයිකන් ඉන්විසිබල් කියලා. අපි ඒක ඔන් කරගන්න ඕනේ. ඉන්නසේ ඕකේ කරන්න මේ මැසේජ් එක. හරි මේක දැන් ඉනේබල් වෙලා තියෙනවා. හරි දැන් අපි මෙන්න එකට ගිල්ල බලමු. කෝල් බොක්ස් අයිකන් එක පෙන්වනවාද කියලා. හරි වාට පේනවා ඒක දැන් නැති වෙලා ගියා. ඉතින් වාටයිත් මේ ඇප් එක තුලට යන්න ඕන නම් ඒකට කිසිදුමක් තියෙනවා. අපි ඩයල් පෑඩ් එක ගන්න ඕනේ මේකට. අපිට ඩයල් පෑඩ් එක ගන්න ඕනේ. තරුවයි 1.3යි තරුව කියලා ගහලා මේක ඩයල් කරගන්න ඕනේ. ඩයල් කරගත්ත ගමන් අපි මේ ඇප්ලිකේෂන් එක තුලට තමයි ආයෙත් යන්නේ. ඉතින් මෙච්චර මේ ඇප් එක කරන්න තියෙන්නේ ඉතුරු ටික වෙන්නේ එයා කෝල් එකක් ගත්ත ගමන් අපේ Google Drive එකට එයාගේ කෝල් එකේ රෙකෝඩ් එක එනවා. ඉතින් මේක 100%ක් සාර්ථක ඇප් එකක්.
ඉතින් අනිවාරයෙන් මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරන්න ඕන. ඔයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්ගේ හෝ ඔයාට කෝල් එක අහන්න ඕනේ තමයි ෆෝන් එකේ. ඒක මතක තියාගන්න. ඉතින් මේ වගේ වීඩියෝස් නිතරම බලන්න ඕන නම් මේ channel එක subscribe කරන වීඩියෝ හොඳයි නම් like කරන්න, comment කරන්න, share කරන්න. ඉතින් අපි අලුත් වීඩියෝකින් හම්බෙමු. මම ක්‍රිෂාන්. අපි අදට සමගමු. ඔයාලට සුබම සුබ දවසක්.